ඉතින් අපි හැමදාම වගේ අද කතා කරන්නෙත් ආට් මැටීරියල් එක සම්බන්ධව. ඉතින් ඔයාලා වැඩිය හිතපු නැති මැටීරියල් එකක් මේක. ගොඩ දෙනෙක් ලංකාවේදී නම් මේක ගැන දන්නෙත් නැති තරම්. හැබැයි ආට් මැටීරියල්ස් වලින් අපිට ගොඩාක් හොඳ ඒ වගේම තමයි ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ආට් මැටීරියල් එකක් තමයි. මෙන්න මේ soft pastel කියලා කියන්නේ. ඔව්. අද අපි කතා කරන්නේ pastel කුලයේ තියෙන තවත් pastel විශේෂයක් වෙන soft pastels ගැන. පෞද්ගලිකව මම ගොඩක්ම ආස කරන මැටීරියල් එකක් තමයි මෙන්න මේ soft pastels කියලා කියන්නේ. ඉතින් මේ soft pastels අපිට හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මම චිත්‍රාන්දිද්දිත් ගොඩක් කම්මැලි චරිතයක්. ඒ වගේම තමයි මම ගොඩක් අමාරුවෙන් ට්‍රාන්සිෂන්ස් කරන්න, අමාරුවෙන් බ්ලෙන්ඩින්ග්ස් කරන්න කැමති නෑ. ඒ නිසා මම ගොඩක් වෙලාවට මගේ අතට පහසු ලේසි මැටීරියල් එකක් තමයි පාවිච්චි කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් මගේ පාවිච්චියට තියෙන පහසු මැටීරියල් එකක් විදියට ගන්න පුළුවන් මෙන්න මේ soft pastels කියන මේ මීඩියම් එක. ඉතින් මේ මීඩියම් එකේ විශේෂතා ගොඩක් තියෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු pastels. ඒ කියන්නේ සාමාන්‍ය pastels වලින් කොහොමද මේ soft pastels වෙනස් වෙන්නේ මොනවද ඇත්තටම මේ soft pastels කියලා. අපි මුලින්ම කතා කරමු ඇත්තටම මේ මොනවද soft pastels කියලා. soft pastels කියන්නේ හුණු නැත්නම් චෝක් බේස් කරගෙන හදාපු material එකක්. ඇත්තටම කිව්වොත් මේක රට හුණුම තමයි. හැබැයි රට හුණු වලට වඩා ගොඩාක්ම fine grain එකකට කුඩු කරගනිපු චෝක් එකක් තමයි මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ soft pastels විදියට. ඉතින් මේකේ වචනයේ පරිසමාත අර්ථයෙන්ම ගොඩක්ම soft. ඒ වගේම තමයි blending වලට, shading වලට නැත්නම් smudging වලට ගොඩක්ම පර්ෆෙක්ට් විදියට වැඩ කරනවා. ඒ වගේම තමයි ආටිස්ට් කෙනෙක් විදියට අපිට උපරිම ෆීලින් එකක් ගන්න පුළුවන් මෙන්න මේ soft pastels පාවිච්චි කරලා. ඉතින් soft pastels මූලික වශයෙන්ම අපි පාවිච්චි කරන oil pastels නැත්නම් regular pastels වලින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් නමේම තියෙනවානේ oil pastels කියන්නේ oil base වෙච්ච pastel විශේෂයක්. ඒ වගේම තමයි සමහර ඒවාට wax කවලම් කරලා තියෙනවා. මේ pastels තමයි අපි මේ oil pastels කියන medium එක තමයි පොඩි කාලේ ඉඳන් චූටි කාලේ ඉඳන් preschool යන වයස ඉඳන් පාවිච්චි කරපු pastel විශේෂ උදාහරණයක් මම තව පොඩ්ඩකින් පෙන්නන්නම් oil pastels වලට. ඉතින් artist grade එකේ oil pastels අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි artist grade එකේ soft pastels බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ oil pastels ගැන නෙමෙයිනේ. අද අපි කතා කරන්නේ soft pastels ගැන. soft pastels අපිට ආකාර දෙක තුනකින් බලා ගන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් soft pastels සාමාන්‍ය sticks විදියට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන pastel කූරු විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අසාමාන්‍ය විදියට. එහෙ කියන්නේ soft pastels බලා ගන්න පුළුවන් pencil විදියට. ඔව්. ඒ කියන්නේ pencil එක කෝ එක විදියට පාවිච්චි කරලා තියෙන්නේ soft pastel කූරක්. ඉතින් ඔය හැම දෙයක්ම දැන් මම ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ soft pastels කූරු විදියට ස්ටික්ස් විදියට ගන්න තියෙන ඒවා. මෙතෙන්දි මම මේ මගේ අතේ තියෙන බ්‍රෑන්ඩ් එක ඩාලර් වුණි. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ගොඩාක්ම හොඳ soft pastel එකක්. ගොඩක්ම ස්මූත්, ගොඩක්ම soft ගතියෙන් වැඩි soft pastel එකක් තමයි මේ තියෙන්නේ. වචන කියව ගන්න බෑ. ඉතින් මේ ඩාලර් වුණි වගේ සෙට් එකක් ගොඩක් මිලයි. ඉතින් අපිට effort කරන්න පුළුවන් මට්ටමේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට අරගෙන beginner කෙනෙක්ට වුණත් අරගෙන experience කරන්න පුළුවන් මට්ටමේ soft pastel box එකක් තමයි මේ තියෙන්නේ. මේක ගැන මම වෙනමම වීඩියෝ එකක් කරනවා ඉස්සරහට. එතකම් බලා ගන්න මේ soft pastel ආකාරයක්. මේකේ තියෙන්නේ කෑලි කවරේ ගලවලා මම පොඩ්ඩක් පෙන්නන්නම් චුට්ටක් එකක්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ soft pastel එකක් මේක. ඉතින් මේ soft pastels කෑලි අපි පාවිච්චි කරනකොට බලන්න ඕන දෙයක් තියෙනවා. හැම වෙලේම අතේ පයේ ගෑවෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ මගේ අත් දෙකේ හැටි ගෑවිලා තියෙන අතේ එක එක පාට. ඉතින් මේ විදියට ගෑවෙන එක soft pastel වල ස්වභාවය. මොකද මේක හුණුනේ. හැම වෙලේම අතේ පයේ ගෑවෙනවා. පීනසේ තියෙන කෙනෙක්ට නම් පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් soft pastels එක වැඩ කරන්න. මොකද මේක නහයට ගියොත් හරිම අමාරුයි. ඉතින් ඒ වගේ නෙමෙයි, මේක නහයට යනවා වගේ නෙමෙයි, මේකෙන් වැඩ කරද්දී තියෙන experience එක ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ නිසා තමයි මම නැවත නැවත කියන්නේ beginner කෙනෙක්ට පුළුවන් නම් මේ soft pastel set එකක් අරගෙන පාවිච්චි කරලා බලන්න. තමන්ගේ color drawings වලට ගොඩාක්ම හොඳ experience එකක් වෙයි ඔයාලට මේ soft pastels. ඉතින් මේ soft pastels පාවිච්චි කරද්දී පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා මං කිව්වා. ඒකට එක හේතුව තමයි soft pastel හරි ඉක්මනටම කැඩෙනවා බිඳෙනවා. ප්‍රවේශමෙන් පාවිච්චි කරේ නැතුනොත් ඔයාගේ soft pastel set එක ගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට soft pastels ටික පාවිච්චි කරන්න. ඉතින් ඊළඟ කාරණාව විදියට මට කතා කරන්න පුළුවන් soft pastel පාවිච්චි කරද්දී අනිවාර්යෙන් මේක fixative apply කරන්න ඕන. රාමුවක් දාලා තියාගන්න පුළුවන් යම් කිසි කාලයක්. හැබැයි fixative එකක් apply කරොත් වඩා හොඳයි. 160කට
ආසන්න ප්‍රමාණයක් මම කියන්නේ soft pastels වලට fixative එකක් apply කරන්න හැබැයි මේ fixative එකට මගේ අත්දැකීමට අනුව මෙන්න මේ fixative එක මේ fixative එක ගොඩක් වෙලාවට මේ soft pastel එකට වැඩ කරන්නේ නැහැ. ඉතින් වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ fixative එක අපි soft pastel එකට පාවිච්චි කරොත් ඒක disappear වෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ චිත්‍රයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇඳපු චිත්‍රයකට apply කරන්න හිතන්නවත් එපා. අනිත් කාරණාව තමයි soft pastel ඔයා මිලදී ගන්න යනවා නම් කඩේකින් එතෙන්දී අපිට කතා කරන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කඩේට ගිහිල්ලා ගන්න බලනවා ලාභ. ඒ කියන්නේ cheap soft pastel එකක්. ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් ඔයා cheap එකකින් උපරිම රසස්වාදයක් බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි cheap එකකින් උපරිම වැඩක්. ඒ කියන්නේ ඇත්තටම අපි ගන්නේ ලාභ බඩුවක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ ලාභ දෙයක මොකක් හරි අනිත් පැත්තක් තියෙනවා. ඒ වගේ තමයි මේ soft pastel වලත් ලාභ soft pastel. මම මෙතන හානියක් නෙමෙයි කියන්නේ ලාභ soft pastel එක පාවිච්චි කරනවා නම් ඔයා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ නරකයි කියනක නෙමෙයි මම මෙතෙන්දි කියන්නේ. soft pastel එක අපි පාවිච්චි කරන්න නැතුව තියෙනකොට soft pastel එකක් කියන්නේ binder එකක් එක්ක ඇඩ් කරපු චෝක් වලට pigment දාලා හදපු එකක්. ඉතින් මේ binder එකත් එක්ක ගොඩාක් ලොකු pressure එකකින් compress කරලා තියෙන්නේ මේ soft pastels ටික. ඉතින් මේ binder එක නිසා සමහර ලාවට මේ cheap soft pastels වලට දාලා තියෙන binder එක ගොඩක්ම වෙනස් జాතියේ binder එකක්. ඉතින් මේක කාලයත් එක්ක high වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙන්නේ අර වාතයට නිර්වාරණය වෙච්ච කොටස් වල විතරයි. වාතයේ තෙතමනය තියෙනවනේ. ඉතින් මේ තෙතමනයත් එක්ක තිබිලා මේ තෙතමනයත් එක්ක හැම වෙලේම ගැටිලා ගැටිලා ඒ වගේම තමයි වාතයට නිර්වාරණය වුණාට පස්සේ මේ soft pastel වලට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වටේ කෝට් එකක් විදියට ඝනවීමක් ඇති වෙනවා. මෙන්න මේ කෝට් එක අයින් කරගත්තොත් අපිට පුළුවන් මේ soft pastel එකෙන් කිසිම ගැටලුවක් නැතුව වැඩක් ගන්න. ඉතින් ගොඩක් දෙනෙක්ගෙන් ඔය soft pastel සම්බන්ධව තියෙන ලොකුම ගැටලුවක් තමයි මෙන්න මේ soft pastel එක අනේ ගෙනිච්චට ඇඳෙන්නේ නැහෙනේ කියන කතාව. ඉතින් ඇඳෙන්නේ නැහැ. ඔයා ලාභ එකක් නම් අරන් ගිහලා තියෙන්නේ. ඒක ඉස්සර වෙලාම රෆ් කඩදාසියක අතුල්ලල ඉස්සර වෙලා ඒ අඳින පැත්ත හදා ගන්න. ඒ කියන්නේ අඳින තැන හදා ගන්න ඉස්සර වෙලාම. ඊට පස්සේ ඔන්න soft pastel soft වෙන්න ගනී. ඒ වගේම තමයි සමහර soft pastel වල මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒකත් තමයි ඒ soft pastel එකට දාලා තියෙන යොදලා තියෙන pigment එක අනුවත් මෙන්න මේ ඝනීභවනයේ වීම සිද්ධ වෙන්න පුළුවන්. සමහර soft pastels එහෙම ඝන වෙලා නැහැ. හැබැයි සමහර ඒවා ඝන වෙලා. ඒක වෙන්න පුළුවන් ඒකට යොදලා තියෙන pigment එක අනුව. ඒ කියන්නේ කලර් එක අනුව එක වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සංසිද්ධිය soft pastel වලදී. හැබැයි ලාබෙට ගන්න soft pastel ඇත්තටම ගොඩක්ම හොඳයි. අවුලක් නැහැ. අර කෝට් එක පොඩ්ඩක් ඌරලා ගත්තට පස්සේ එතනින් එහාට ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා මිලාදිගෝ soft pastel එක නම් පාවිච්චි කරන්නේ ඒ pastel එකේදී ඔයාට බලා ගන්න පුළුවන් ඒක හොඳට perform කරනවා. ඉතින් සල්ලි තියෙනවා නම් වියදම් කරන්න ඕන තරම් සල්ලි තියෙනවා නම් මිලාදිගෝ soft pastel set එකකට යන්න. හැබැයි ඔයා student කෙනෙක් නම් ඔයා හරි ආසයි නම් මේ medium එක නැත්නම් material එක experience කරලා බලන්න ඔයාට පුළුවන් ලාභ soft pastel එකකට යන්න. හැබැයි කිසිම ගැටලුවක් නැහැ. artist කෙනෙක්ට තමන්ගේ commercial work වලට උනත් මෙන්න මේ මිලාඩුවට තියෙන soft pastel පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. පොඩ වචන කියව ගන්න අමාරුයි. දිව පැටෙන soft pastel කියන්න බෑ. ඉතින් soft pastels ගැන කතා කරනකොට මට කතා කරන්න ඕන දෙයක් තියෙනවා. soft pastel pencil ගැන. මේ soft pastel pencil set එක පොඩ්ඩක් පරණයි. මේක මට දුන්නේ ජානක මල්මුදුරාම අයියා. ඉතින් ජානක අයියට බොහොම ස්තුතියි මට මේක මගේ පාවිච්චියට එව්වට. ඉතින් මට එයා මේක එවපු නිසා ඔයාලට පෙන්වන්න පුළුවන් soft pastel pencil set එකක් මේක. ඇත්තටම ලොකු මිල ගණනක pencil set එකක්. ඩ්‍රෙවන්ට් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේකේ තර සංසිද්ධියම මේක මිල අධික වුණාට මේකේ තර සංසිද්ධියම සිද්ධ වෙලා තියෙනවා. මොකද pencil පාවිච්චි කරපු නැති නිසා pencil වටේට coat එකක් වගේ හැදිලා තියෙන්නේ. ඒ coat එක මන්නම් කරන්න වෙල් කඩදාසියකින් ඌරලා අයින් කරනවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. සමහර ලාවට ඒ coat එක හැදිච්ච එක මෙන්න මේකේ තුඩ කැඩෙන එක වළක්ව ගන්නත් ලොකු උපකාරයක්. අපි බලමු ඉතින් මේ pastel set එක මොන වගේද කියලා. පිස්සු හැදෙනවා. අර pastel pencil set එකකින් එන සුවඳ මෙච්චර පරණ වෙලත් මේක තාම තියෙනවා. මේ තියෙන්නේ soft pastels set එක. ඉතින් pencil වල පැත්ත මාරු කරලා දාලා ඇති වන් එක ගණන් ගන්න එපා. හැබැයි මේ තියෙන pencil එක මේ තියෙන soft pastel pencil එක. ඉතින් මේ pastel pencil එක අපිට බලා ගන්න පුළුවන් අපිට අර soft pastels එකම මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක තනියම පාවිච්චි කරන්නත් පුළුවන්. අපේ ලොකු පදාස අඳින දේවල් වලට අපිට පුළුවන් soft pastels පාවිච්චි කරන්න. ඒ කියන්නේ ස්ටික් විදියට තියෙන එක. ඒ වගේම තමයි අපේ assume තැම් fine details ටික කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ soft pastel. ඒ වගේම තමයි අපිට
අපිට මේ soft pastel පාවිච්චි කරන්න පුළුවන් අපේ සමහර materials වලට ඒ කියන්නේ graphite pencil drawings වලට එතකොට charcoal drawings වලට එහෙම සුදු පාට පැන්සල වගේ පාවිච්චි කරන්න පුළුවන් අපිට transition එක තව ටිකක් smooth කරලා තව light දා ගන්න වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි fixative එක කරනකොට පරිස්සමෙන් කරගන්න ඕන ඉතින් අද මට ඕන වෙලා තිබුණේ ඔයාලට මෙන්න මේ soft pastels කියන්නේ මොනවද කියලා පෙන්වන්න ඉතින් වීඩියෝ එකේ තව කොටසක් තියෙනවා යන් අපි මම චිත්‍ර අඳින තැනට අපි බලමු මේ soft pastels කොහොමද පාවිච්චි කරන්නේ oil pastels වල එක කොහොමද soft pastels වෙනස් වෙන්නේ කියලා Dending එකකට කලින් කිව්ව soft pastels ගැන. ඔයාලට මගේ ළඟ තියෙන මෙන්න මේ පරණ soft pastel stencils ගැනයි. තව තියෙනවා මෙන්න මේ soft pastels ගැනයි. මෙන්න මේ box එක ගැනයි ඔයාලට දැන් මම කියනවා. අපි බලමු soft pastel මොන විදියටද හැසිරෙන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා වගේ අපිට locally පාවිච්චි කරන්න පුළුවන් oil pastels. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් පාවිච්චි කරේ oil pastels කියලා මම කලින් කිව්වා. ඉතින් අපි බලමු ඉස්සරලාම oil pastels මොන වගේද කියලා. ඔයාලා හැමෝම දන්නවා මේ අපේ ගෙදර තිබිච්ච මේ පරණ oil pastels box එකක් මාත් මේවා පාවිච්චි කරලා තියෙනවා මේවා oil pastels මේවා student grade එක oil pastel එකක් තමයි මේක ඉතින් අපි පොඩි කාලේ වොන් තරම් මේවා පාවිච්චි කරලා තියෙනවා හැබැයි අපි pastels ගැන කතා කරනවා නම් කතා කරන්නේ මෙන්න මේ oil pastels ගැන ගොඩ දෙනෙක් දන්නෙත් නෑ මේකත් මේ oil pastel එකක් කියලා oil pastel මේක ගොඩාක්ම oily නෑ oily නැති වුණාට මේකත් oil pastel එකක් මොකද මේක oil ගතියට තමයි And then, ගොඩාක් oil pastels oil ගතිය තියෙන oil pastels තියෙනවා එතකොට සමහර brand වලින් oil pastel කියලා නම් කරලම මේවා මෙතන නම් කරලම දානවා oil pastels කියන්නේ මේවා කියලා ඉතින් ওই විදිහේ එක එක ඒවා තියෙනවා ඉතින් මේකත් oil pastel එකක් soft pastel එකකින් වෙන් කරලා අඳුර ගන්න විදිය සහ ඒ දෙකේ ඒ දෙක කොහොමද වෙන වෙනම හැසිරෙන්නේ කියන එක තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම මේකට කලර් එකක් තෝරගත්තා මම මෙතෙන්දි තෝරගෙන තියෙන්නේ මෙන්න මේ pastel එකේ මේක ගහලා තියෙනවා Vandag brown කියලා දැන් මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන brown එකක් අපි ඉතින් බලමු මේ brown එක කොහොමද හැසිරෙන්නේ කියලා මේ තමයි oil pastels මන් ටෝන් කරගනිපු කඩදාසිය මෙතෙන්දි පාවිච්චි කරන්නේ මේ තමයි oil pastels. ඉතින් අපිට මේ pastels බලා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවානේ. දැන් මේ oil pastels මේ විදියටම soft pastels ගැනත් මම ඔයාලට දැන් පෙන්නනවා. oil pastel වල තියෙන oily ගතියක් මේක හැමතැනම මේ ගෑවෙන්නේ නැහැ. හැබැයි මේ තියෙන්නේ soft pastels. මේ තියෙන්නේ oil pastels. ටිකක් ඇඳගෙන උනන්ද ඔයාලට පේන්න මේ තියෙන්නේ මේක oil එක මේක soft එක. ඉතින් මේ දෙකේ වෙනස අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට අපි oil එක blend කරද්දි අපි ඇඟිල්ලෙන් එහෙම blend කරනවා නම් blend කරගන්න බෑ හරිම අමාරුයි. දැන් මේක පේනවද වෙනස? මේ විදිහට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනම වෙනස. එතකොට අපි කලර්ස් දෙකක් අපි බ්ලෙන්ඩ් කරන්න බලන්න ගියොත් මේක මීට වඩා අමාරුයි. අපි බලමු දැන් කලර්ස් දෙකකුත් කොහොමද මේක වෙන්නේ කියලා. soft එක මම ඉස්සරලාම වෙන කලර් එකක් එක්ක change කරලා පෙන්වන්නම්. මගේ ළඟ තියෙනවා blue color එකක්. මේ soft pastels. දැන් මේක අපිට මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. දැක්කද ලස්සන ට්‍රාන්සිෂන් එකක් තියෙනවා මේක බ්ලෙන්ඩ් කරාට පස්සේ. අපි ඒකම බලමු oil pastel එකෙත්. ඉස්සරලාම කියන්න ඕන මම මේ අරන් තියෙන්නේ ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ oil pastel එකක්. එතකොට අපිට මෙතෙන්දි හරිනම් ගන්න ඕන ආටිස්ට් ග්‍රේඩ් එකේ oil pastel එකක්. හැබැයි ලොකුම වෙනසකුත් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ blue color එක. දැන් මේක blend කරන්න සෑහෙන්න මහන්සියක් අපිට දරන්න ඕන. සමහර විට blend වෙන්නෙත් නැහැ හරිය ආකාරයට. පොඩ්ඩක් අමාරුයි මේක අතුල්ලා. අනික දැන් ගුරුවරයෙක් දැක්කොත් මට කියන්න පුළුවන් මේ ටෙක්නික් එක මේක හරියන ටෙක්නික් එකක් නෙවෙයි කියලා. ඒ වුණාට දැන් මෙතෙන්දී අපි අතුල්ලනවා. මෙතෙන්දී අතුල්ලන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ ටෙක්නික් එක
මේ විදිහට මේ වැඩේ කරන්න අමාරු නිසා. නැත්නම් අපිට චිත්‍රවලදී මේක ඇඟිල්ලෙන් අතුල්ලන්න එපා, ඇඟිල්ලෙන් අතුල්ලන්න කියලා එක එක්කෙනා ටික විදිහට කියන්න බෑ. මට තිබිච්ච ඉස්සර ඉඳන් තිබිච්ච ගැටලුවක් තමයි දැන් මේ වගේ කලර් එක සුදු පාට ඇප්ලයි කරාම හිටින්නේ නැහැ. අපි බලමු white pastel එකක් මේක ඇප්ලයි කරොත් මොන වගේද කියලා. white එක සමහර විට එන්නෙත් නැහැ, enhance වෙන්නේ නැහැ මෙතන. හරි අමාරුයි මෙතන මේ වැඩේ කරන්න. හැබැයි මෙහෙමයි පුරුදු කෙනෙක්ට දැන් oil pastel තියෙන දැන් අපි වගේ කම්මැලි කට්ටියන්ට නෙමෙයි ගොඩක් වෙලාවට හොඳට වැඩ කරන්න පුළුවන් අයට තමයි මේ oil pastels තියෙන. oil pastels වලිනුත් ලස්සනම වැඩ කරන්න පුළුවන්. මම මෙතෙන්දි කරන්න ඔයාලට මේ medium එකක් විදියට මේ soft pastels medium එක හඳුන්වලා දෙන එක. ඉතින් මෙතෙන්දි මට පෙන්වන්න පුළුවන් ඔයාලට soft pastel white එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. දැක්කද? අන්න white එක. එතකොට blending බලමු අපි මේකේ. ඔක්කොම අතරියොන්. ඔන්න ඔය විදියට තමයි soft pastels වලයි oil pastels වලයි වෙනස තියෙන. දැන් oil එකේ අපි ගැහුවොත් සුදු ඉරක් සුදු ඉර ඒ විදියටම වදින්නේ නැහැ. හැබැයි soft pastels වලදී අපිට ඕක පෙන්වන්න පුළුවන්. ඉතින් මේක තමයි වෙනස. soft pastels පාවිච්චි කරන්න hard pastels මොනවා හරි තිබුණොත් හොඳයි. ඒ වගේ දෙයක් තිබුණොත් තමයි soft pastels වල හොඳම මට්ටම අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන hard එක. ඉතින් මට මෙතෙන්දි කියන්න ඕනේ කම තියෙන්නේ soft pastels සහ oil pastels කියන්නේ medium දෙකක්. තනිකරම pastels කුලයට අයිති වුණාට medium දෙකක්. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන soft pastels නම් wax. හැබැයි professional grade එකේ තියෙන නැත්නම් artist quality එකේ oil pastel එකක් අපිට ගත්තොත් මීට වඩා හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ගමම්ම මම පෙන්වන්න කැමති අපිට බලා ගන්න පුළුවන් soft pastels pencil විදියට. ඉතින් මෙතෙන්දි මගේ ළඟ blue එකක් තියෙනවා. ඒ වගේම තමයි pencil set එකක්ම තියෙනවා. ඇත්තටම මේ පෙන්වන්නම් ඔයාලට. මේ තියෙන මේ pencil ටික මේක මීට වඩා පෙන්වන්න බෑ වැඩ. මේ ඔක්කොම soft pastels අපිට මේවා creative වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. පරිස්සමෙන් soft pastel එක වැඩ කරද්දි වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද හරි ඉක්මනටම dirty වෙන්න බලනවා මේ වැඩේ. හරි භයානකයි මේ soft pastel කියන medium එක නිකම්ම damage වෙනවා. මේ soft pastel කෑල්ල ඉක්මනටම කැඩෙනවා. මෙතෙන්දි මේ වගේ චිත්‍රයක් අඳිනකොට අපිට ඇත්තටම රෆ් කඩදාසියක් තියෙන එක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට දැනට තේරෙනවා ඇති මේ soft pastels වල වෙනස මොනවාගේද කියලා. ඉතින් මම මෙතෙන්දි soft pastels වලින් pencil ටිකකුත් පාවිච්චි කරලා පෙන්වන්නම්. පැන්සල් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මෙතෙන්දි ෆයින් ඩීටේල්ස් වලට නැත්නම් චූටි ඩීටේල්ස් වලට අපිට මෙන්න මේ පැන්සල් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන බර්න් ටම්බ කියන කලර් එක. සාමාන්‍යයෙන් soft pastels වලට ටිකක් grain එක තියෙන කඩදාසියක් තමයි ඕන වෙන්නේ. දැන් මම මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන grain එකක් නැති box board එකක්. ඒ නිසා තමයි මේ නිකන් පිහිදමනෝ වගේ සංසිද්ධියක් මතන් සිද්ධ වෙන්නේ. Thank you.
ඉතින් අපිට සොෆ්ට් පැස්ටල් පාවිච්චි කරද්දී සොෆ්ට් පැස්ටල්ස් වලට මම කියන්නේ ගොඩම සුදු පාට කඩදාසි පාවිච්චි කරනවට වඩා ටෝන් පේපර් එකක් නැත්නම් අඩුමතරමේ කඩදාසිය ටෝන් කරගෙන හරි පාවිච්චි කරන්න. එතකොට සොෆ්ට් පැස්ටල් වලින් ගන්න තියෙන ප්‍රතිඵලේ ගොඩක්ම වැඩි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් සොෆ්ට් පැස්ටල්ස් වලින්. හැබැයි ඔයා ටෝන් පේපර් එකක් නැවිනම් පාවිච්චි කරන්නේ ඔයාට ලොකු ප්‍රතිඵලයක් ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මම නම් පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ ටෝන් කරලා හරි කමන්නේ කඩදාසිය පාවිච්චියට ගන්න. ඉතින් සොෆ්ට් පැස්ටල්ස් වලට අපිට සිද්ධ වෙනවා ෆික්සේටිව් යූස් කරන්න. මේකට යූස් කරනකොට ටිකක් හොඳ මට්ටමක ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න බලන්න. හොඳ මට්ටමක ෆික්සේටිව් එකක් කියන්නේ අර මම කලින් රිවිව් කරපු කූලොක්ස් ෆික්සේටිව් එක ගොඩක් වෙලාවට හරියන්නේ නැහැ. මොකද මේකට ඇප්ලයි කරාට පස්සේ මේක ඩිසපිය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාට වින්ස් ඇන් නිව්ටන් වගේ හොඳ ෆික්සේටිව් එකක් යූස් කරලා බලන්න පුළුවන්. මෙතෙන්ට ලංකාවේදී ලාබෙට ගන්න තියෙන සොෆ්ට් පැස්ටල් බොක්ස් එකක් මේකේ හරි රිවිව් එකක් මං ඉස්සරහට අනිවාර්යෙන් ගේනවා. ඉතින් මේක ලාබෙට ගන්න තියෙන එකක්. ගොඩක් වෙලාවට සොෆ්ට් පැස්ටල්ස් වල නැත්නම් සොෆ්ට් පැස්ටල්ස් පැන්සල් වල එන ගැටලුවක් තමයි හරියට සමහර වෙලාවට ඇඳෙන්නේ නිකන් හાર્ඩ් වගේ ගතියක් පෙන්නුම් කරනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ සමහර සොෆ්ට් පැස්ටල්ස් ටික කාලයක් අපි පාවිච්චි කරන්නේ නැතුව තිබ්බට පස්සේ සොෆ්ට් පැස්ටල් එකේ වටේට කෝට් එකක් හැදෙනවා. ඉතින් මේ කෝට් එක යනකම් ඒ කියන්නේ මේකට බයින්ඩ් එකක් යූස් කරලා තියෙනවනේ. අන්න ඒ බයින්ඩ් එක තමයි මේ කෝට් එකක් විදියට හැදෙන්නේ. ඉතින් ඒක ගෑවෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ රෆ් කඩදාසියක මේ සොෆ්ට් පැස්ටල් එක වටේටම අතුල්ලලා හොඳට සුද්ධ කරගන්න නැත්නම් ඩේලි යූස් කරන්න ඕන. ඉතින් එහෙම යූස් කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් වෙලාවට අපි අඩුමුදලට ගන්න දේවල් වල තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හැබැයි අපිට හොඳ මට්ටමේ සොෆ්ට් පැස්ටල් සෙට් එකක් ඩාලර් ඕනි ඩ්‍රවන්ට් වගේ සොෆ්ට් පැස්ටල් සෙට් එකක් ගොඩක් මිල ගාණක් වෙනවා. හැබැයි අපිට අඩුවට ගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක්ට හොඳ සොෆ්ට් පැස්ටල්ස් තියෙනවා. ඉතින් ඒ සොෆ්ට් පැස්ටල්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ වගේ සොෆ්ට් පැස්ටල් සෙට් එකක් මේකෙත් ගොඩක් හොඳ වැඩ කරන්න පුළුවන් අපිට. හැබැයි අවශ්‍ය වෙන්නේ වැඩ කරන්න පුළුවන් කියලා දැනගන්න එක විතරයි. එතනින් එහාට වැඩ කරන්න පුළුවන්. ඉතින් අර වගේ චූටි චූටි ගැටලු වෙන්න පුළුවන් මේ සොෆ්ට් පැස්ටල්ස් වල. මේවයි විතරක් නෙමෙයි, හොඳ සොෆ්ට් පැස්ටල් එකක් වුණත් කාලයක් තිස්සේ පාවිච්චි කරන්න නැතුව දිගට තියෙනකොට ඒක ඇඳින්නේ නැති ගතියක් වගේ එනවා. විශේෂයෙන්ම මේ මගේ ගාව තියෙන පැන්සල් වලත් ඒ ගතිය තියෙනවා. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඒ තුඩ ටිකක් ෂාප් කරලා ගන්න. ෂාප් කරලා ගත්තට පස්සේ නැත්නම් ඒක රෆ් කඩදාසියක අතුල්ලලා ගන්න. ඒ වගේ පේපර් එකක අතුල්ලලා ගත්තට පස්සේ ඒකේ තියෙන වටේ කෝට් එක ගැලවිලා යනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදියටම පාවිච්චි කරන්න. එහෙනම් අපි කතා බහ කරන තැනට යමු. ඉතින් දැන් ඔයාලා දන්නවා සොෆ්ට් පැස්ටල්ස් එක කොහොමද මේ ඔයිල් පැස්ටල්ස් වෙනස් වෙන්නේ. පැස්ටල්ස් මෙච්චර කල් අපි අමාරුවෙන් බ්ලෙන්ඩ් කර කර හිටියා. හැබැයි සොෆ්ට් පැස්ටල් හරි හොඳට පර්ෆෝම් කරනවා. හැබැයි සොෆ්ට් පැස්ටල්ස් පාවිච්චි කරන්න අපිට හાર્ඩ් පැස්ටල්ස් තු තිබුණොත් හොඳයි. ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් හાર્ඩ් පැස්ටල්ස් ටිකක් ඔයාට හොයාගන්න පුළුවන් නම්. ගොඩක් වෙලාවට මම බලපු දෙයක් තමයි ඔන්ලයින් අපිට මිලදී ගන්න මේ දේවල් බොහොම අමාරුයි. සොෆ්ට් පැස්ටල්ස් මිලදී ගන්න පුළුවන් වුණත් හાર્ඩ් පැස්ටල්ස් මිලදී ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලලා මිලදී ගන්න. මට පුළුවන් වුණොත් මගේ channel එකේ ඉස්සරහට ඔයාලට hard pastels කියන්නේ මොනවද, ඒ මොන වගේද hard pastel එකක් ගෙනල්ලා මෙතෙන්දි review කරලා පෙන්නන්නම්. ඔයාලට ඒකෙන් තීරණයක් ගන්න පුළුවන් hard pastels මොන වගේද කියලා. මේ වෙලාවේ අතේ සල්ලි තියෙනවා නම් කීයක් හරි ඔයාට soft pastels order කරගන්න පුළුවන්, online order කරගන්න පුළුවන්. Gensil art tool එකෙත් තියෙනවා. ඔයාට එතනනොත් මේක order කරලා බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම මේ soft pastels ගෙනගෙන ආපු video එක මෙතනින් ඉවරයි. මේ අවුරුද්ද ඇතුලේ ඔයාලට මේ විදියට materials ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩි වැඩියෙන් චිත්‍ර අඳින්න, ඔයා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ මෙන්න මේ කලාව ඇතුලේ නැත්නම් ආර්ට් එක ඇතුලේ තියෙන materials, ඒ වගේම තමයි ආර්ට් එක ගැන තියෙන තවත් ගොඩාක් කරුණු කාරණා, ඒ වගේම තමයි දැනුම ලබා ගන්න කැමති නම් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැම්මම ගිහිල්ලා රතු පාට subscribe button එක click කරන්න, ඒ වගේම තමයි යහපැත්තෙන් එනවා bell icon එක ඒක ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක ගැන තියෙන අදහස්, ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඵලහ තියෙන කමෙන්ට් බොක්ස් එකේ ඔයාලගේ ඔය තියෙන ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම වගේ දාන්න. නොදන්න යාළුවෝ එක්ක දැනගන්න, කැමති නම් ෂෙයා කරන්න. එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට, ඒ වගේම තමයි මේ video එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට බොහොම ස්තුතියි. මම ජනිත් ගිහින් එන්නම්. අයිබෝවන්.